සරනයි සදහතේ සුපින්වත් ඔබ හැමතිනාටම සදහම් වසන්නට අදත් බෞද්්‍යහාරු පවාගනිය සමකින් එකතුවන සුපින්මත් ඔබේ හෙත සූපිණිස බෞද්්‍යහාරු පවාහිනිය සෑමතිනෙකම සවස හදරට සජීවීව සඩවෙතනය කරන සජීවී සූත්‍ර සදහම් දෙසුම මේ වස්සාන කාලේත් මෙලෙසින් ඔබවිත රැගෙන එන්නට සූදාළම් වෙන මොහත අ මෙයුතුම්ම දේශනා වෙනුවෙන් සිදු කලා වූ හරාතනය පිළිගෙන බෞද්ධහාරු පෝහිනී ප්‍රථහන මැතිරියයට වැඩම්කොට වදාල පින්වත් ස්වාමින් වහන්සේ, ගංකුඩ විල නුකේකොට පන්්‍යෝදහාරාමය ගාල්ල උනමටුන පෙල්ලකොට පුරහන චෛත්‍යලංකාර විහාරය යන ඔබේ මහාවිහාරාදී පති කොළඹ විශ්වවිතයාලයේ කතිකාචාරය පූජනීය, මඩිහේ සුගතසිරි පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමතනාම දොහොත් මුදුනත්මැද සාතුනතින් දම්ස් භමණ් පේ පිෙනුවෙන් පිළිගනිමෝ. අවසරයි අපේ හාමුතුරුවනේ සාතුූ සාතුූ සාතු. සදයවත්න්නේ අද මෙවොතුම් මෝදේශනාව සජීවීලිසින් සුපින්මත් ඔබේසිත් සතන් ධර්මයෙන් සුවපත් කරන්නට සේපුුණ්ඩිකාමී දායකත්වය එකතු කරනවා, කිරුලපන බලපකුණ පදිංචි බාලනී මහත්මය පුෂ්පාසාහචිත්‍රා ස ලලිතා සහ චාන්තනී අමරතුංග මහත්මය ප්‍රධාන පවුලේ පංවත්තෙරිස. එහෙමනම් දේශනාබුදෙසාහ සේපුුණ්ඩිකාමී දායකත්වය එකතු කරන මෙ පිංවත් පිරිසට මාරාතනා කරනවා පළමකොට භාක්‍යපත් වූ බුදුපාණන් වහන්සේ වෙනුවෙන් පූජාවන් සිදු කරන්නට ඉන් අමස්සන චිරාණුකොත සම්ප්‍රධානක් කෝලව දේශකයන් වහන්සේ වෙනුවෙන් දැහැත්වටටේ පිළිගන්වා ධර්ම දේශනාවට ආරහතනා කරන්නටත් හේවිස් කලාශිල්පීන් ශප්ත පූජාවන් පවත්වන මෙ මොහෝදේ. සාතුසාතුහෝ. සදහවත්න්නේ බෞද්්‍යහාරු පවාහනිය මෙ වස්සානය තුළ පින්වත් ඔබවිත විශේෂයෙන්ම ස්‍යවෙතනය කරන සජයවී සූත්‍ර දේශනාව අදදවසේදී පින්වත්ස්වාමින් වහන්සේ පවත් පන්නේ ඕග තරණ සූත්‍රය ඇසරුකරගෙන. සදහවත්න්නේ එහමලම් අපි හැම දෙෙනම ධර්මස්ශ්‍රමණය වෙනුවෙන සූදානම්භ උතුම්මූ කිසිරෙන සහිත, පංජසීලිය සමාතං වන්නට තෙවරක් නමස්කාරපාටය සජ්ජහිනා කරමු. අවසරය ිහාමුද්‍රුවනි සාදු සාදු සාදුು නමුතස්සේ පගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ පගවෙතු අරහතු සම්මා සම්බද්ධස්සේ නමුෝතසේ පකවෙතුು අරහතු සම්මා සම්පෘදසේ. බුද්ධං සරණංගචාමි බුද්ධන් සරණංගචා හම්මං සරණංගචාමි තමං සරණංගචා සංහං සරණංගචාමි සංගං සරණංගචාම නතියම්පි බුද්ධන් සරණංගචාම නතිහම්පි බුද්ධං සරණංගචාී තියම්පි දහමං සරණංගචාමි දතිහම්පි දමං සරණංගචාමී පි සංhangං සරణangaచාමි දතිහපි සංhangං සරణangaచ තතියම්පි බුද්හං සරణangaచාමී තපි බුද්ධං සරణangaచ තතියපි දම්මం සරణangaచාමි තතිපි දම්මං සරනangaచ තතියම්පි සංhangං සරణangaచාමි තතිහම්පි සංhangసරణangaచ පනාතිපාතා විර්මණී खा පදัง සමාධිය පනිති පතා වේර්මණී සිකාපදං සමාති අධන්නාධාන වර්මණී සික්ඛපදං සමාධිය අිධාන වේර්මණී සික්කාපදං සමාතියාම කාමේ සු මිච්චාචාරා වීර්මණී ඛපදං සමාධිය මසු මිචාචාරා වීර්මණී සික්කාපදං සමාතිය සාවාදා වීර්මණී ක්ඛපදං සමාධය උසවාදා වේරමණී සික්කාපදං සමාධයම සුරාමීරය මච්චපමා දට්ඨානාවිර්මනී සික්හපදන් සමාධියමි. සුරාමහිරේ මච්චපම දටානා වේරමනී සික්කාපදන් සමාතිය. තිසරණන සද්ධෙන් පංච සීලං දම්වංසාධකං සුරක්කිතංකත්වා. අපමාදේන සම්පාදීත් ආමමන්තේ සතු සතු සතු. සමන්තා චක්කවාලේ සූ අත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදන්. ධම්මස්සවෙන කාලු අයං භදන්තා දම් අත්සාවෙන කාලු. අයං භාදංත හම්ම සවෙනකාලු අයංභාදංත නමුතස්ස භගෙවතුවරහතු සම්මා සම්බුද්දස්සෙ නමුතස්ස භගෙවතුුවරහතු සම්මා සම්බුද්දස්සෙ, නමුෝ තස්ස භගවතු වරහතු සම්මාසම්බුද්දස්ස. අපපදිට්ටං කවාහං ආවුසෝ අනායූහං ඕග මතරන්ති. සැදැහැබර වාසනාවන්ත පින්වත්නේ අද අපේ පින්නතුන් බෞද්ධ්‍යා රූපවාහිනී මැදිරියට පැමිණෙන්න ටේදුනේ ලෝතුරා බුදුපියාණන් වහන්සේ දෙසා වදාළ දහම් පදයක්ශ්‍රවණය කරලා තමන්ගේ හදවතේ ඇතිවෙන ලෝබදේශ මෝහ මදමානමක්ක පලාස ඉස්සා මච්චරියකුක්කුච්ච දීනමිද්ද විජිගිච්චාදී. ක්ලේෂ ධර්මයන් යට පත්්කරගෙන හදවත පිරිසුදු ප්‍රසන්න පවිත්‍රකක් බවට පච්කරගෙන. පවිතරූ හදවතේ ඇතිවන්නාව කුසලා රම්මණයන්ගේ දියුණුව තුළින් කුසල චිත්ත ඒකක්ගතා සමාධී. ගුසල් සිතකට එකඟවීමෙන් ඇතිවන්නාවූ චිත්ත සමාධියත් ඒ චිත්ත සමාධී උපයෝගී කරගෙන ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් දකින යථභූත ඥානදර්සනයක් ඇති කරගන්නයි. පින්වත්න නිතර බනාහන මේ ඇත්තන්ට අමුතුුවෙන් ධර්මාවාදයක් දීයුතුයි කියලා මම හිත නෑ. මේ ඇත්තන්ට මං මේ ප්‍රකාශ කරන්නට එදුනේ සංයුත්ත නිකාය කියන පොතේ පලවැනිම සූත්‍රය. මේ ඕග තරණ සූත්‍රය පින්නතුනි තාම හොඳට යෝනිසෝ මනසිකාරයෙන් තේරුම්ගන්න ඕනෙක්. බුදුහාරෝ දෙවරම් වැඩ ඉන්නකොට දේවතාවෙක් ඇවිල්ල හනවා කතංනු වං මාරිස්ස ඕග මතරන්ති. ඔයා ඇවැත්නි කොහොමද මේ ඕගය තරණය කළේ. එතකොට බුදුහාරු දේශනා කරනවා. අපතිට්ටන් කවාහං ආවුසෝ අනායූහං ඕග මතරන්ති. පිහිටන්නෙත් නෑ ඒවගේ ගිලෙන්නෙත් නෑ මම එහෙමයි ඕගේ තරනය කළේ මකද තිල තන්නේ පාවෙනෙත් නෑ ඒවගේම ගිලෙන්නෙත් නෑ කොමන්තිට ඕගේ තරණය කල ති ැදිල ඕගේ තරණය කර තිය හෙමයි එතකොට මොගද උදහාන්දුරෝ මෙතන පින්නතුනි මේ ඕග තරණය කරන ක්‍රමේ. උන්නහන් සේ පෙන්වා දෙන්නේ අපපතිට්ටං අපතිට්ටන් ෑන පිහිටා සිටින්න. යදාහ ආවසෝ සංතිට්ටන්තෝ තදාස්සු අවුසෝ සංසිදාමි. යම්කිසි දවසක ඇවැත්ති මම පිහිටා සිටිනවනම් ගිලෙනෝ. එක කියන්නේ. නිකං උඩ වතුර අධ්‍යක තියාගෙන ඉන්නව නං මොකද වෙන්නේ කිලෙනවා යදාහං ආවුස්සෝ ආයුවාමි තදස්සූ නිබ්බුයිහාමිඒ උත්සා කරන ෝ නම් මොකද නිල් පෙනවා එත්තේරුන් ෑනේ දැන් මේ ඇත්ත දැන් වර්තමානු උදාහරණයක් ගම් මේ ත් දැක තිරනන්න මඩේ එරුණු වාහන තකොටඒ වාහනේ වතුර මඩත්ත එක්ක තියනකොට රෝධ මොකද වෙන්නේ. නිකම් ගුඩින් කැරකෙනෝ යන්න නෑ. යන්න නම් මොකද වෙන්න ඕන. ගර්ෂණය අවශ්‍යයි. අපට ගැන ගර්ෂණය කියලනි. රෝධය පොළොව සමග ගර්ෂණය වනාව තමයි යන්නේ. ඒ නිසා මේ නිර්වාණකාමිත්තයට යන්න නම් නේද මොකක්ද ඕනොට වැඩි උත්සා කරලත් බෑ. උත්සාහන කරද ලක්බෑ. අච්චා රද්‍ය සසා අනාරත්්‍ය කියන දෙන්ඩම ප්‍රතිෂප කරන උදර. උදාහන්න බල. මේ ඇත් කවුරුත් දන්න අනා ආනන්ද හිමියන් බල බාාවන අබදධාන්දරු පිරුණාන් පාලිවෙරල පතම දර සංගහට ඔන්න වෙන්න තිෙද්ද මොඟතුන. උත්සා කරල කරල කරලා අන්තිවට කරන්න දෙයක් නැති කොළලා ඇලවෙන කොටමන. න්වහන්සේගේ අරහත්තයට පත්වෙනවා. ඊටත් වඩ ඉතතා ප්‍රකට තැ බලු. ඇ අහලතින ෝන කුටින්න හන්දුරන් කතාව.ල් නෑන සෝන කුටිකන්න හාදුුරුව බෝහම ලස්සට වීනාවාදනය කරු පෙක් කරන්නේ. වහන්සේ කියනවා පින්නතුනිි වීනාවත් තත් අද වනත් හොඳට ශබ්දයන්නේ නෑ. ලිහිල්ලුනත් ශබ් දේ දෙනෑ. දොට තත් නියමාකාරයෙන් තියෙන්න්න ඕන එවගේම ඒක වාදනය කරන්න ඕන. නියම ආකාරයෙන් නෙද ඕවනොට ඩි තද කරලා අපි වාදනය කරොත් නියම සබ්දින්නනෑ. නද ලිහිල්වතා වාදනයකරොත් නියම ශබ්දදින්න මේ ඔක්කොම එක හරන්න ඕන. ඒවගේම තන්තිස්වරයායි ගීතස්වරය ගත්තුත් ඒත් ඒමයි. නැ සින්දුවක් අහගෙන ඉන්නකොට මේ ඇත්ව හල ඇති දැන් උපකරණෙන් සංගීත බාණ්ඩෙන්ගන හඬයි ඒවගේම ස්ගායකයගෙන් එන හඬයි දෙකම එක සමානවෙන්න ඕන. තන්තිස්වරයසා ගීතස්වරයට. නැත්තං අසන්නාගේ රුචිකත්ය ඇති වෙන්නේ. ේ. ඉ මේ තවත්තු උදාරයක් ගත්තු නේද. මහාසව කියලා හාදුරු කෙනෙක් කටියා. මේ හාදුුර පුද්දුම ත්‍රිපිටගේ පිලොවන්ද පොස්සල දනුමක්තිවිි චාදුරු කෙනෙක්. මේ හාමුදුරුවන්ගෙන් බනාහලා උන්වහන්සේකෙන් උපදෙස් සරගෙන උන්වහන්සේගේ කියපු මඟ ගිහිල්ලා රහත් එච්චා ඇත්තෝ දාස් ගානක්. දස් ගාන ගූලියෝ. හන්දර උදේ පාන්දල රෑට රෑව එකක උගන්න කරන්න. තොටට මේ රහත්වෙච්ච එක ශිෂ්‍යෙක් දැක්කේ තමන්ගේ ගුරුතුවා රහත්තර නෑ කෙනා උවහන්සේ ඇවිල්ලා මට ප්‍රශ්නවගයක්ති නෝ බොහන්සේෙන් හගන්න පුළන්ද වෙලාවත් දෙන්න දැන්නම් බෑන මට පන්තියක්ත්ත රැකවා. ඉඩවස්සේ ආබව් මේ නම් කියට දෙන්න ඕන හවසට දෙන්නද හවසටත යක රෑට රෑටත් ෑ හෙට උදේ ඒත් බෑග කට හන්ුර සි ලාක්න ැති සේ පන්ති න දැගින් අපි දායකැඇත්තන්ට සමහරුන්ට එබනි වරයට ඇැති වැඩඩි නද බහු කිච්චාව මයන් බහු කරනීය නේද හරීයට වැඩා අධකයින්නේ සාමාන්‍යයෙන් වැඩ අධික වෙලා තියෙන කාටද යක්ටජවරුන්ට සා මිනිස්රජෝරුන්ට නේදම ඇත් අහල ඇති නේේ මේ ආටානාටි සත්‍ර තියන්නේ වෙස්සව වනරජුර ඇල් බුදුහාදුරු හම්බේ ඇ උදහන්දරන්ට කියන වාමීණ භාගතුන් වංස භහන්සේගේ ගෝලයෝ කැලේ වන සෙනසුන්වල භාාවනා කරනකට බයක් ඇතිගැනීමක් ලොමු ැනීමක් ඇතිවුණොත් සත්්බුතු පිරිත සී කරන්න. මෑ දන්න මත්බ පිරිකන්. අ වි පපස්ස් සනමත් ව චකුමන්තත් සිරීම තෝ සිකිස්සපි නමත් ව සබභූතානු කම්පින හමකිලින් අන්න සත්බුතු පිරිත. හම කිය න මටම මේ විසාාන කියල රාජාන ති න ාජාන ගවියන්තියන ොස්ස පොකුණු තියන ුරල්ලො නො කුත්තක ු ීරකා වනේ පොක්කරසාතක සුකසාලික සද්යෙත්ත හොම සැලලිහිය ඉන්න විධ වර්ගගේ සතුන් ඉන්න කුරල්ල ගීත කියන ොම කියලා විසාාල වරනාව. ොහොම කියල කියල වෙරලා දැන් වෙස්ස වන රජර කියන. බෞකිච්චා මයන් බහු කරණය බුදුහාන්්‍රණය අපිට හරයට වැඩාධිකයි. කිය තත්ව අතර යි සුයන්න යනවා අහතිීම ඇතු. අන්න කොසල් මහරජුරුව තෝකතාව කියල තියනවා. අනේ බුදදුුවන් අපිට හරියට වැඩා දිකයි හිෙ දාපියන්නන් කියෙන. රජවරු සසා යක් රජවරු තමයි සාමාන්‍ය වැඩාදිකයි කියල කියල තියන්නේ. දැනම් වර්තමාන වැඩ අධක නැති කිසිම කෙනෙක් නැ නේද. ඉතින් ඒක නිසා මේ මහසි වහන්තුරට තෝකයිුුණ. ස මේ හාන්දරක හමොත් ඔබහන්සේ ධාන්ටික් වලන්නවත් නැත්තන් සතපෙන්නවත් වෙලාවක් නැතිවෙයින. කියගා. මේහන්දරට එකසරට හරියට හිතරවේදෙනවා කව් ගෝලයෙක් මෙහෙම කිව්ව.මහාන්දර බැලව දැන් වන්හන්සේ රහත්න ොවෙච්චේ ගතම මේ කිව කියලා. මෙහාන්ද්‍රමං ඉක්මනින්ම රහත්වෙන්න ඕන කියදැන්. එලේ යන්න හලා අබවෝග පන්තතිත්තිය දැන් හවසේ පන්තයත් කල ඉට පස උදේ පාදරත් පන්තති කල. ඔන්න උදෑසන එපාර මේ හාදුරු කියා. ගිහිල්ලා මොකද කරන්නේ දැම් භාවනා කරන. භාවනා කරනවා මේ රහත්වට නැ අද හෙටේුවකෝ මේ අවුරුදුත් තිහක් ගියා තියෙන් පස්ස තම ය හාන්දුර රහත් වනේර ඉතින් ඒ නිසා මේ කෙලිින් පින්වොත්තුන මේකේද අහන්න මේ දේවත වහන්න මොකක්ද ඔබහන්සේ බුදුනේ කහමද කියන එකයි ඔබහන්ේ නිවන්ද එක කවහමද කිය එක දකට මේ මේ මෙහම කිවුවට පස්සේ ඔන්න බුදුාන්තරෝ පෙන්න්න දෙනවා පින් නොතුන මේ ඇත්තට මොකදද මෙතන තියන මේ අප තිට්ට ස අනායුහ කියනකින් පෙන්න්න මේක පෙන්න්නන්න ප නතුන්තයන්ට නොවටීම අන්තින්ට නොවටී මේ සසරින් එතරවෙන්නේ එක ෑන මධ්‍යම ප්‍රතිපදාව යනවා එකර. අන්තියන්ට නොවෙටන හැටිය පන්නතුන කරුණු හතකකම් ගන්න තියෙන්නේ දුක හතක් තියෙනවා ඒ දුක හත පැනල තියනෙ කොහොමද පලවෙනි දුකේ තමයි කෙලෙස්සා අභිසංස්කාර නම් කෙලෙස්කනය මේ ඇත දන්නවන ොනද කෙලෙස්කන් ආසව ආශ්රෝකයන් මොනෝද ඔව කෙලෙස්කන්නේ ඇයි කෙස්ක? ආස අන්තීති හාසවා වැගිරෙනයේ කෙලෙස් නමී. හිත පුරාම් වැැගිනෙන හින්ද අපි කෙස්තියනො කෙස් කොචරත් න. රේනුකා මහ ආරක පොේ කොච්චර පැන ති නොද. කෙස් එදහස් පන්සිියනේ ඉති ඒනි සාපින තුනි කෙස් වෝම එක මහ විශසාල මාතෘකාක්. අපි හුඟව දෙනා කෙලෙස් ඇති කර ගන්න. වැැදිලින්නේ දෝට අනිත්්‍යක තමයි සංස්කාර. ස්කාරත් ප්‍රදා කොටා සතරක්තියන නොබි නැන සංකත අභි සංස්කාර සංස්කරන අභි සංස්කාර අභි සංකත සංස්කාර පයිහා පග්ගයි හාබි සංස්කාර පක්්ගයි හාබි සංස්කාර. සංකත අභි සංස්කාර මේ ඔක්කොම අිධර්මය පැත්තට නැමුරු ඉපි නතුනි මේ ඇත්තෝ හොඳට අහන්න ගැටලුව තිය න නැවතහන්න මගේ. හොඳද මෙතන අිකත සංකත අි සංස්කාර කියන්නේ පින්නතුන හේතු ප්‍රත්්‍යයන්ගෙන් හටගත සියලුදේ දැන් අපි නොම් මෙතැරන්න මේද දායක මහත්මයෙක් කියලා එය සංකතයක් ඇයි හේතු ප්‍ර්‍යයන් යටටකින් තියන්නේ දැන් අපි දුල තියන ඇහැ කරනාසේ දිවසරීරය මේ ඕනුම එකක් සංකතයක් ඇයි එකම හේතු ප්‍රත්‍යයන්ගෙන් ඇතික නැතියෙන. පැදිලිද දෙක අි සංස්කරව සංස්කාරව විිර රැස්රනේවා අප රැස්කරන දේවල් පින්නොතුනි වශයෙන් පෙන්ල තියනෝ අකුසල දොළහත් ඒවගේම ලෞකික කුසල් දාහත. දැ අක්කුස දො ම රන කකස ො රන න දුරසිද. ර සං කාර ික ප සංකාර්ග සංකාරක සංකාර සංකකාරක ක් ිකතු තු සංකාර්ග සංකාර කිය ග න න සාග පි පත සංකාර්ක සංකාරක යන වගේ ක් සසාක ද සපතු ෙක් ච සප පලතියන දොළහක්. ඒ හ ති. හ හ ස ං ර සං ර් න විප සංකාර්ගක සංකාරක ු ල්ලොම. ඒවගේ ග න සංකාර ස කර ක් ග පත සංකාර් සං ර ද ටත් ය. ගේ හ ති නු. හ තක විා පි සුකක් පජා කුසල විා පී සුකක් දු ජා කුසල පි සු ේක් තයජා කුසල සුකේකක්ග ත චතුත්තජා කුලසත පේකක් ාසහි පචවන්්‍යයන කුලසිත. එතන පහයි. අටයි පහයි ඊළඟට අරූපාවචන කුසල්සිත්. හතින්නේ අරූපාවිල්ම ආකාසාාන චාතන කුසලසි වි ාන ජාතන කුසල්ලසිත අගි චායතන කුසල්සි ඒවාගේ. ඒව සංඥා සංඥාත කුසද තන දොහක් මේ දාහ තත්වී නොකු. පැහැදිලීද එදොට මේවා තමයි අපි සංස්කරන අපි ැස් කරන්න මේ වයි. පැහැරිද ඊළඟට පින්නොතුනි පෙන්නන්නේ. අපි සංකත අි සංස්කාාර. රැස් කරන්න ලද විපාග වශයෙන් අපිට ලැබෙනේවා. විපාග වශයෙන් අපිට ලැබෙනෝ බව ඇති වෙනෝ ඒවගේ විශේෂය කරමජරූප. කරමජරප මොවද කරමජරප කියන්නේ. කරමජ රපයමගද ඇහැ ඇහැ ලබෙන්න අපේ කර්මය නිසා නේද කන්න නාසේ දිව සරීරයේ මේ ඔක්කොම කරමජ රූප ඉළඟට ඉස්තින්දිය පුරිසින්දිය ස්ත්‍රියයක්ක් වෙන්න කර්මයයක් නිසා පු පුරුසයක්වෙන්න කර්මජ රූපයක් කිවා පැතිලිද ඉළඟට පින් නොතුන භග්ගය රූපය කියන්නේ පග්ගය අභි සංස්කාර කියන්නේ මොකත්ද වීරිය උත්සාහේ එතකොට කෙලෙස් සහ අභි සංස්කාර කියලා මෙතැන පලවෙනි දුකය දුකේ යන දෙක කියනක. ඉරඟට දෙවනියක මොගත් තන්නාද ිට්ටි සාාව සේෂ කෙස් තන්න්නාව කියෙනකම ඇතු තේරනොනේ තන්නහා දෘෂ්ටි ාව සේෂ කෙලෙස. තුංගෙන තන්නවසා දෘෂ්ටිය හර හතරවයක තේරන තන තවද යක් ස්රධ විතර කරන්න තු නි දුක. හතරවනිියක උච්චේද ස සාසධ දෘෂ්ටි. උච්චේත කියන පිනවතු මෙලක් අපි කියන්නේ නේද මේ බව විත යා ජ ව සුකංජීව න කෘත් ග්‍රිතන් පිවේත් භශ්මි ූතර්ශ්‍ය දේහශ්‍ය පුරගමනකෘත ජිත ක ශකම ි පත් කෙනෙ ඉන්න ිල න්න ව හරි තෙල් නො රනට පස කහ වද කුද අුකරදන් සරය නැත පැමීමක් නැත දැංුුණත් අපේ ඇත්තුගේ කියන්න නේද. නැංම අපිට සමාජ තහව ේ ච්චේ දෘෂ්ටි තියෙන අය නැද. හරග රට පස නොව දන්න න තු ඉන්න කාල ොන සන්තෝයෙන් කාල පිලි නොන නෙද රටවල්ල ඇවිදිදියන්න ඕොන සමහරු කියනේ ඒ උච්චේ දුදෘෂ්ිී තියනයි.සාසුත් දෘත්ති ගන භවෙන් භවවිටයන ආත්මයක් තියනවායි කතාව එතකොට මෙතන පෙන්වුව පින්නතුනී ඔන්න ඒ දුෘෂ්චි දෙක. ඊළඟට පෙන්වව තියන්නේ තිීන සෞ අච්ච තිනය ගැනවද. කම්මැලිකම උද්දච්චය කියන්නේ නොසන්සුන්කම ඇත්තට තේරනෝනේ තොඩ පහයි. හවනික කාමසුකල්ලි කාන යෝගගේ සාත්්‍ය කලමතානයෝගේ. න මේදෙක්ම මදක වශෙන් පැ තිීම අත්තන්ට ඒ කියල දෙන්න ොන්නන යෝක කාමසුකල්ිකානයෝග කිය එක දන්නන වගේ මත්ත කලමතාන යෝගය කියල දන්නවා. ඒවගේ පින් නොතන අනිත්තක තමයි ලෞකක අකුසලසාහ ලෞකක කුසල්. අකස න්ද පෙන් නන දොලක්. දොලය කරන වගේම ලෞකෙ කුසල් ෝමනස්ථග ඥාන සම්පයුත්ත සිතල් සිත්තුලින් ඔය විදට මාහ කුසල් සිත්තුලින් විදේවයයි අපිර ලකෙ කුල් තිීරනය . මේ එකකවත් පින් නතුනි වෙතන ඇත්තවස්සයෙන් පෙන්න්නන්නේ මේ එකකටුවත් අන්තයකට නොගින් මධ්‍යමත් ප්‍රතිපතා වනුගමනය කරන ඇට. මේ තැනකට මේක ධර්මය බොහෝත ඇංගල තිනෙක් නද? ඒ ආර්ෂ්ටාංග මාර්ගත බුදාදරගේ මූලිකවන්ද මුලින් ආර්ය ශ්‍රාවකයාගේ මුලින් ඉදිරියෙන් යන්නමකක්ද. සම්මාධිට්ටිය නද. ඒ අරයෂ්ඨාංග මාර්ග පිළිවෙත තමයි අපේ පිළිවෙත. ඒ මධ්‍යම ප්‍රතිපදාවත අපිගවන් කරන එක බුදාර බද්ධත්වයටට පත්ච්චකවන් පලවෙනියෙන් කිල දෙෙනකක්ද. මන්ම ප්‍රතිපදතා ක්‍රමින්? ඒ ඒ ක්‍රමීට වැටුන් නැත් අම්මකද වෙන්නේ අපි එක්කෝ කාමෝගයට වැටෙනවා නැත්තම් බවෝගයට වැටනවා නැත්තම් දිට්ටියෝ ගයට වැරෙනවා නැතන් අවිච්‍යෝගටවෙරවා පැති කාම ෝගේ කියනමොකක්ද කාමේන ගෝ ඕෝග කියන වචන තේරුම ඕ කියන්න සැඩ පහර කාමේ නැමති ඕෝගයට වටිනවා තර කාමේ නවති යෝගෙයට වටු මන් දන්න නෑයක කාගෙනනය ඒකට භික්‍ෂුවද භික්ෂණියද උපාසිකයවද උපාසිකාවද තරුණයද තරුණියද එහමක්න ලෝකෙ ඕනමොතත්වේ කෙනෙක් මේකාමෝකට වැටෙන පුළන්. දෞදාහරණයක් වශයෙන් ගන්නවනම් වංගීසිකන හාන්දුර දවසක් පින්නතුනීද වගී තේරකාඇතාවති මේ හාදුරු වන්නකොට ලස්සන කාන්තාවක් මුන්ට මූුණ හම්බෙනු. හමුරග හාදුරන් හිත කාමරගෙන් පිච්චෙන ගන්නු. ගත්තකා මෙහාම්දුරෝමකද කරන්නේ. ොට හිල්ල අනද හන්දරට කියන කාමරාගෙන යි හාම චිත්තන් මේ පරි යිහිතති සාද නිබ්බා නම් රී අනුකම්පාය ගෝතම න ආනන්දහන්දුරට ඉන්නබෑ මගේ හිත කාමරාගෙන් පිච්චනෝ පිලිස්සවාගේ. එවලා අනදහන්දුර දේශනා කරනමකද. අසබාහි චිත්ත ාත එක්මට අසුමේ වඩන්න කොම සසේ වන්න ගුත්තපස්තේ චෝනන්තේ රගන්ට විසාචන, නවස්ෝතානනි තේකා යාන සන්දන්ති සබ්බද මේ සරීරේකන්න අසූජි පුරෝප හැළියක්. ඒක වහල තියෙ හමින්. කාතාාවගේ පිවරුයි ඇට පොපෙන්ාපු ගැඩු ගඩු දෙක්. නේද නම දොරකින් කුණුයි වැගරෙන්නේ. මේ කාන්තාපක්ෂත්තු වැරදිී දිිරගන්නව මේස් තේරගතාව තියෙනෙක වංගිස තේරගාතාව තීර ාථාවම් කියන්නේ. හරද. ඉඩවසම ගති කියන්නේ. සච්චය ඉමස්ස කායස් අන්තෝ බාහිරතෝසියා දණ්ඩක් නූන ගහෙත්වානෑ කාගේ සෝනයේචවාරය. හරියට කටින් අතදාල මේ ශරීරය ගැහුවත් කනපිට පොද වෙන්නේ. ලීකල්ල කතේතයයාගේට බල්ලො කොට ලවන්නුවේ. ුත් න්නේ රරි ස්සනයිම අත ග වලන්නදකිලිකිරයිද. ඇතුල තියෙනෙ වලියටාවවත් නද කිිට්ුවටවත්වෙන්න දනොන අන්න බලා පැතිලි මේ අසුබේ වෙන කරන්න එතකොට කාම ඇතිවෙන්නේ. ඒකයි ද චර විතරනන්නේ දඔයි භික්‍ෂූන් වහන්ස කෙනකට නද භික්ෂණියකට මේ ත ඇදන්න අර න්න සිතුල් පවවියාර. ල් පවවා අලන ැ සිතුල්ම සිතුල් පවව විහාරේ උපෝසතාාරය පර උපස තාගරත්තුව ම විසාලෙක්ි නද න කාලේ. සාල ික්ෂ පිරිස කාල ලති නව තුල් පවරු ජම විහාර හරම පැරණ අතිහාසික තනක්න. ඉතින් ඔතනට වේ ආපු අමේ භික්ෂ ික්ෂණ උබය උපතෝ සංග්‍යයාම ොව විනය කරන්න උපෝසත කරමය කරන්න. ඒ ආපුවෙලාවක ඒ සිතුල් පව් විහාර ඉදිරිිය තියනවා මේ උපෝසදාාගාර ඉදිරියේ දොඩට පාල් රූපිය. මේ සම්පූර්ණ පිරිමියෙක් වගේ තරං හොඳ නිර්මාණය කරලා ති ුණනලු හද ති මික්ෂණයක් මේ උපසතය කරන්න භික්‍ෂණයක් මේ දොරටුපා රූපය දැකලා මේ ගැන රාගය උපදෝගෙන එවලම මැරිල වැටනවා. රූපේ ගල් රූපයක කියන්න මැටියෙන් හදපු නැත්තං ගලෙන් හඳපු රූපයක් දිහා බලලා භික්ෂණියන් විවගට්ටකතා අයතියන්නේ තැ පැහදිලි දේනිසා ප්‍රාගය කියන කාවම භික්ෂුණීයද භික්‍ෂුවද එහෙම නත්ත තාපසයද තාපසයටත්වයි ඉිකම තමයි. නම ඇතු අහලයද මුදුලක්කනාා ජාතකි. මුදුලක්නනා ජාතක කියෙනෙක මොහ පුතුම තනක් ැන් තාපස්තුමා හැම දාම උඩින් එන්නෙත් මේ රජුරුවන්ගේ ගෙතරට දානගන්න. එක දවසක් රජුරුවේ යනො පින්නවතුනි රාජකාරරිකටයුත්තක ස්‍රතියක විතර පිට. ගියාම මකද වෙන්නේ මේ ඒ පසතුමා දාන දෙන්න කියලා මුතුදුලක්කනාගැන් ලස්සන කාන්තාව රජුරුවන්ගේ බිරිිද. එසකොට පින්න්නතුන මෙයා තමයි දාන දෙන්නේ. එක දවසක් තාපස්තුමා එන්න පක්වුයි මෙයා දාන හදල ලාගෙන ඉන්නවා. ඉන්නකොට මේ දැන්ගිතින් තාාපස්තුමා තාම නෑන ඉස්රහාතිමුණු ආසනයක මෙයාටියක් හැදපෙනවා. යන් හන්සිි වෙනවා ආන්සු නාාව ැන් තාපස්තුමා එනවා ඇවිල්ල උක්කාසයක කිය උගරපාදන. මේකරට බයියන යනැකිත් නකොට යාගේ ඇඳුන් හට මට වෙල අංඟ පත් තැන්වේ පස්තුමාට වි්‍යමාන වෙනවා. විද්‍යමානු ගම මේතාපස්තුමා දැල මේව ගැ හිතීත දැන්ගන්න දානෙත් තරගෙන යනවා. ගිල් වරන මොකදක රන්න දානක පාත්තරේ ඒගේ මෙැස්සි අට න තපසු නිදාගත්තේ මැස්සට මැස්සූටන. මැස්ස තමයියාගේ මේගේ මෙැස්ේ අටින් තියන ධන පාත්තරේ තියල ඇදේ හන්සුවල කල්පනාගරින්. ද හි න ද ද මගගේ ත්තක ෙම රක්න දස හම දස් පාක්කයක් එකක් දිගට යා ද නැටි න න ඒ ර ද රජ ජර න ඇල් හනක තාපසිය අවන පාර දවස් තුනහතරක්ම නය කිය න. එ පාරම රජරේවා තාාපසිම් වෙන්. ඇල් ති ඔක්කෝම කතා කරලා මොකද කරන්න දැ. ඒබල්ලහොට ැල්ල වගේ උත් පසනාවලා හොඳටැග ප හෝදලා කවල්ල පෝලක් කෝම කරල සත පොලයන. දෙෙව වස්සෙ න හම හම වස් සතර පහක්රන දම යාට සාමානයෙන් කටයතු කරගන්න පුළුව තින් එඒඩ පස්ස තව දවස්තුන තරක් යාඩු පස්ථාන කර හන නේ තපස්තු වන මොක්ද වන මො ඩ ප්‍රශනය ඇතම කියන්න මං ඔපතුමා වෙන ඕන එකක් කරන පස්සෙ ඇවැටි කනකට වයාගේන අනේදර හරජතන මට මුදුලක්කනා ගැන ඇති වුණ පිළිබඳ සිතක් කියලා. රජුරෝගේෙන ඕකුමග දෙන්නකුම මුදුලක්කරා දෙන්න. කියලා දවස්තුවාට කියන. එතින් පකද කරන්නවේ තවස්තුවා දැන් ධානයහ වලදල දෙකට විතර ජනුවේ රජෙකරට ති මුදුලක්කරට විස්තර කියෙල ෙන්න. ති න්ගේට වස රජරුවම මුතුදුලක්කරාදන දාවවස්තුවාට. තවත්තුවාද මුදුලක් කනටත් එක්කරගෙනනේ නොර තාවසයගේ ආරමට. අවට වස්ස මේ මුදුලක්කඩා ගෙන අනේ තවස්තුමට මටනම් බෑමේ මස්ස මදන්න. නේද? ඒ ෙ කා කියල් රජ ල රජු කා ර න හැ පොි ර යෙ. පස්සේ ම රන රල ල මකු දල් පරිලා ද විලි පරිලා. ති ම ර ොස කිල් න්න න ති ස ල කොස න්න න ප අප පි ානක් භාජනයක් දේ තේහදනක් අරමයෝ කෝමවශ්‍යදේවල් සැරින් සරේමයා යවල ගෙන්න්නගන්න. ග ඔක්ොම අස් පස් කර මුදලක් නාව සේරම සුද්ද කරලා දැන්වන්න හට න. ඔලයිතින් දෙන්නත්ත එක කාන. ඒ ති න දානග කොම කර දන්න ඇදේ සැතපෙනනවා ඇ මුදු ලක්කනාා භිතති පැත්තෙන් හන්සේවා තාපසේ ට මෙහ පැත්තිෙන් හන්සේන. අන්සේල්ලා ඉතින් මේ රාතර පින්නතු තාපසෙක් වුනත් කාන්තාවක තන ීදයගන්නකොට කමට හරි අඩුතරම අතවත් ඇැකට දාන්න තින මේ ආතදාානකොට මොකද කරන්න මේ මුදු ලක් නාානැකිටලා වාඩවිල් අල්ලකන්න තාපසේක රැවලින්. අල්ලගේ හාන යා තාපසේෙක්නයද? මෙච්චර කාලයක් ආරක්ෂා කරම සීලි ඇති වැඩේමකක්ද. තාපසවරු මෙබුද්දේවල් කරනයඇද. තාපසෝගන මෙබදු දුස්සීල් වැඩරන ද හොම කියල විශාල දේශනයක් පහරාත්තරි. ඉති ඒ පාර මේ තපස්තුමාගේ නො ඒකා ඉච්චා පුරේ ආසුන් අලත්දා මුදුලක්කන මටතු එක මසාාවයි මුදු ලක්කනාව ලබා ගැනින් විතරයි. නේ මට මුදුලක්කන ලැබුණනට පසේ ඇති වෙච්ච ප්‍රශ්නේමට. අන ටන න මුදුලක්නා එක් කරග කිය රජුරට බාද. ඇ ඔනන්න තාපසෙටවෙනවැඩ සිටුවරයකුට අර සය කියල සිට කෙනෙක් කොන්න දවසක් එනවා. මේ සිටතුමා එනකොට ලස්සන හාමුදුරු කෙනෙක් දකිනවා. මේ අහිතනවානේ මේ හාදරුව මගේ බිරිඳුරානම් කොචරකක්ද. මේ හාමුදුරුවන්ගේ රූපේ වගේ බිරිිඳරස න්නා කොච්චරකක්ද මොදවෙන්නන්නේ දරුව දෙන්නෙක් කියන්න තාත්ත කෙන මෙමවිතන්නේ දන්න වන කාන්තාවක් කනවා. කාතරන් ගදරයන්න වැෑ පා යාලිෙක් ගෙදරයන්න ගීලම විතරෙකොට පස යාුි හ න ඉන්නක්. ඒ පි ම කරන්න ඔන්න චෝතර ත් නට මොකටද මේ තවච කාතාව ම යරමක කියකි. ඒ පාරමයා වෙන පිරිමියකුට තන් යාලුවකුට සිටුවරයකුට ්‍යවාහ කරදන. එත් එක යුගදියගත් වෙල ගතරල මොකද වෙන්නේ. ඒ දරුව දෙන්නෙක් ලැබෙන. ලැබිල ඉන්නකොට අරහාදුරඒ ගමටත් වෙන. ඒ පාරම මේ දරක දැකතත් මන් හරිට බයවිල අයයාලුවට කියීල කිර අනේ හරි පස්ලෙ අරහාහදුර අපේ මටත්තාව වන ඇත් ිල් හ රට මගම. ල දෙන්න එක්ල්ල ඳරන් ත සමාගන්න ඉන් පස අප පමදන්නේ ආබෝ විර්මියයක්ක් වනවා ඒනිසා හාමුතුරු දැක්ක මොනවදහි තන්න කොයි ෙරවෙයි දන්නේන තෙරුණ ඉති ඔයි මේ සිටු කර කොට වනු වැඩි. තෙර ඔයි වගේ කතාගත්තො රාගේ නිසා විනාස්වෙච්ච ඇත්ත ඉවරයක් නැෑ. ඒ නිසා රාග හරි භයානක එකක් ඒනිසා බදර ගන්න කොද දිිට දිට් මත්ත ක්ුණා රු ප දිස්ව වන්න නිිත් ගා යෝත නු බජනක්ග යෝත අත්වා කරන ත චක් ඉන්ද්‍රියන් සංවර ඒරන්ත ඇහින් රූප දැක නිමතිගන්න හොඳයිකි කියලේ හිතන්න බලන්නේ ඇන්නම තම සතු කරගන්න දිට්ටේ දිට්ටමත්තන් දැක්කන දැක් විතර ඒටයාට යන්නප කනත්වන තේමයි නෝතය සදක් සුත්තන්න නිමිත්ක්ග යත නු බැජනග යෝත අත්වාති කරන ේ ෝතින්ද්‍රිය සංවරන් ඒරන් නක් සදහ නිමති ගන්න ප හොදයි ක තන්නන මා සසතු කරන්නන්න. ඒේවට ආශක්ත වෙන්න න සුතේ සුතමත්තන්. ඔය කෝවිින්ද්‍ර එහෙමයි. දමි තේර ගකාාව ැි ෙල්ද න කොද ඇස්සත්තේ නමු අන්දේකුමෙන්ද ක ත්තේ නමුත් ිරුමෙන් ලත්තේ නමුත් දුබලකුෙන් න නැතේ න නක ෙන් මිවිද හික්මවෙන්න නැත් මක න්න කාමෝගෙන් හගයනවා. තමන්ගේ කො ආත්ම ගරුත්තේ නැතිවවා තේර අම්මතාතර මනෙන්න්න බැරු යනවා දලපුතාල මුණ දෙදන්න බැරු යවා නේද? සමමාරලාට සමරයි ජීවිතය පවාා නඇති කරගන්නනොම මෝගෙ නවවිලා. පැහැදිලි. ඒ නිසා මෙන්න බුදහාදුර ගැන්ුවේ කාම ඇතු වුණු ගබන් අසුභේමෙනය කරන්න. දෙවැනි ඕෝගේමකක්ද බවෝගේ බවෝගගේ ගයනන්මකගත් විත භවයන් පාර්ථනා කරගෙන යනු නද සමාර ඇතු දිවිලෝක පාර්තනා කරන නද දේවා චවනකල සත්‍ර ඇතින ඉතිවුත්ක පාලිය ඒක තියෙන්නේ දැන් දෙවියෝ දිවිලෝකන්න දෙවවිියෝ? ඒ කාලයක් යනකට මොකතු වන්නන්නේ දෙවියන්ගේ මම ඇළදගෙන ඉන්න මලානික වෙන. එ පාරයාගේ සතුතියන ඒයි තැන ැන පුල්ලි ති වෙන කිි වෙන. කිහිලි වලින් ගාඩි දරන්න ගන්න. දදිවිය ලක ප කරද රකා තැක්කිල් හිතනවා. එතකට අනිත් දව විල්ල දනගන්න යාද චුතව නත් මරන්න හදන්න. අනනි දෙව ඇවිල් ආශිරවාද කරන ඉත චුතුත සගති ච්ච මනුස්සාානන් සහව්‍යයත මෙට තන චුත ව සග ය ගති. ඉනින්න ැන දැන් අපි සුකතිය කියයනකහටයි දිවලෝට දෙවියෝ සුගතයගයනක හටයි. මනුෂලෝකෙට පැදිලි ඉනිසාත් දිවියලෝක සැ පර්තනා කරන්න එපා දරන මේඇත්තන්ගේ එකම පාර්ථන වෙන්න ඕන ොකක්ද නිවන් සසරින් එතර වින්නයි පාර්තනාව. බවෝගෙට අහුවෙන්නපා ඒකයිමැකට. පැදිලිද ඉලලා මල ිට ියෝ දිට්ියෝ ැ ද ෘෂ්ටින්ට. සෙලකවන ශස්සත වසයෙන් චේදවසයෙන් අන්තෝවාලෝක අනන්තවා හෝත්තතාගත පම්බර්තා නොහෝත්තතාගතු පම්බන්න හෝතතිච නෝතිච තතාගත ව පම්බරණ ඔයිවි විධ දෘෂ්ටි. ඒන්න ආත්මයක් තියනවද ආත්මයක් නැද්ද නැද සත්්‍යය කින්නවද සතයෙක් නැද්ද සත්්‍යයාගේ බවය පස්සෙ ඊළඟ බවයක් තියෙනවද ඉළඟ බවයක් නැද්ද. ඔයවිධ විධ අදහස්නේ. ඒ දෘෂ්ටි. විද දෘෂ්ටි දවට බුදු හන්ර පහලුවන කාලේ. ්ි කොච ොද ැට හැට කියද හැට දෙකයින දෙසටක් විත්‍යා දෘෂ්ටිය මේ සියලුම දෘෂ්ටියවලින්ෙන ඉතාම බහනක අමාරුවම දුෘෂ්ටියයමකද ඔවු මෙත්තන්න අපි ඔක්කෝටම තියෙන ඉතාම අමාරුම් බහනකම දෘෂ්ටියමකක්ද ආත්ම ආ දෘෂ්ටිනි? මෙඇ ආත්මය පිළිගන්නවද මෙඇත් තැන්ට ආත්මයක් තියද නැද ආත්මයක් තිය නොද ආත්මයක් තිය නොද නැද්ද තියනවා තියනවා ආත්මයක් තිය නොකට වනයි බුදාදුක න්න අනිච්ච දුක්ක අනත්ත කියල ද අත්ත කියලද බුදධාගමද අනි්ච දුක්කා අනත්ත කියල ද අත්ත කියලද අනිච්ච දුක? අනත් අනත් කියන්නේ ආත්මයක් තියනවා කිය ෙදනකිකද එව් හතරු ශික්ෂාව ැඩුණේ අය පන්සිිල්ලෙන න්න ොදේ නේද එනිසා හරි කල්පනග ඕෝන බෙෝ තේරුම් ගන්න තේරුණාද ආත්මය කියනෙක් ගැ ලස්සනම දේශනාවට හම්බෙච්ච පින්න තුනි චුල්ල වේදල්ල සූත්‍රයේ විසාක කියල දම්මදින්නාගෙන හන් විසාක් කියය උපාසකය දම්ම දින්න හත් භික්ෂණ හම්බෙලහාන සක්කායෝති සක්කායෝති අයියේ උච්චති කිත්තාවතාඩුකෝ අයියේ සක්කායෝ උත්තා භගවතාති. සක්කාය 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 කර කියනො මොකදවේ සක්කාය කිර කියන බතු අන්රු. ඒ වෙලා විසාක නම්මදින්න රහත් භික්ෂණයදන උත්තරේ මගක්ද. පංචසකෝ අවුස්සෝ විසාක සක්කාය උත්තා භගවතාති, සයතී දන් රූපූපාදානක්කන් දෝ වේදනූපාදානක්කන් දෝ සංඥපදානකන් සංකාරූපාදානකන්ද විඥානූපාදානකන්දෝ ම මේ උච්චන් තවුසෝ සාක සක්කායෝ උත්තා ගවතාති. සක්කාය කෙන කියන්න මොකක්ද රූපවේදනා සංඥාංකර විං්‍යාන කියන පංච උපාදානස්කන්දය ඒකක් මමය වාගේ කියෙන ගන්න ක්‍රම විස්සක් කියනවා කොමද විස්ස මතකත කාටාරය රූපය ආත්මය වශයෙන් ගන්න ආත්මේ රූපය වශයෙන් ගන්න රප යෙහි ආත්ය න්න ආත්මය යෙහි රූපය ගන්න වේදනා ආත්මය වශෙන් ගන්නු ආත්මේ ේදන වශයෙන් ගන්න ේදනා විහි ආත්මය ගන්න ත්ම ෙහි ේදනාව ගන්න. සංඥා ත්ය වශෙන් ගන්නු ආත්මේ සංඥාව වසිෙන් ගන්න, සංඥා ෙහි ආත්ය ගන්නු ආත්ම ෙහි සංඥාව ගන්න. සංකාර ආත්මය වශයෙන් ගන්න ආත්මය සංකාර වශයෙන් ගන්න සංකාර යෙහි ආත්මය ගන්න ආත්ම යෙහි සංකාර ගන්නු. විංඥානය ආත්නය වශයෙන් ගන්න ආත්මේ විඤඥාන වශය ගන්න විඤඥාන යෙහි ආත්ය ගන්න ආම ෙහි ංාන ගන්න. පුලන් ගහරගෙන්. ගිස්ස තිවස්තක සක්කාය ත්්‍රිකට ඕෝක. ඕම දෙේද මේ සක්කාය කියන එක හරිම අමාරු විතේරු ගන් මේ ආත්මීය ලක්ෂණයේ නිසා මොකත් වෙන තියන්නේ. මේ ඇත්ත හුග දෙනකුට එ අපි ඔක්කොටම එක්ෙනෙකුට එනෙවෙයි සියලුම ප්‍රථක්්ජනයටට ආත්මී ලක්ෂණය නිසා වෙලා තියනම ග ප්‍රශ්නි සිල්රකින්න බෑ සිල්රකින්න බෑ ඇත පිගන්න ති. ැකීමේ ආත්මී ලක්ෂණ අතර තින සබන්ධමගන්ද ඉතාම සරල උදාාරණයම සොරකම ලෝක ස්තේල්ල ඇතිවවෙ සොරකර මේ ලෝකයේ විනිස්සු මෙච්චර සොරකම් කරන්නේ ඇයි. තමාට වැඩිපුරු ලබාගන්නන. කිසි වෙන සොරක කරනව දල්ලබපුගෙදර මනුසේයට සොරක කරනවාද කවරත් සොරක කරනවා දුපතුන්ට උදව් කරන්න කියලා කිසි සරකමක් කර ති දුපතුන්ට මම්ගේේ සොරකම කර අස ගමෙන්න්න දක්පතුන්ට උදව කරන්න කිය කවර අක්ති නොද නෑ ඔක්කෝම සොරගන් කරන්නඇයි. එක්කෝ තමාට නැත්තන් තමාගේ කාට. මමසාමගේ අ චික්ෂාත් තයි. පැති දැන් එතකොට මේ ඇත්තු කියන්න මට ඉතාම කෙටියෙන්. ඇත්තට මොකත් ආත්මි කියන්න. සරල ගත්වත් පින්නවතුනි පෙළේ උගන්නන්නන්නේ ආත්පය කියනෙකට ප්‍රධාන වචචන හතරයි. ඒමකත්ද නිත්‍ය දුව අවිපරිනාමී සස්සත නිත්‍ය කෙනෙකම අත්තන්න තේරනොන දොන යමක් නිත්‍යනං ද දුව කියන්නේම මාප්‍රාණදයන්නේ නැද අල්ප දුන්නෙ ුවොත් මේ ඇත්තන්ගේ දූලනේ මාප්‍රාණ දයන්නේ දැන්නනේ ධර්මය කියෙකොට අප පිියන්නේ දයන්න ඒ මහාපාණ දයන්න ඒ දුව දුව කියන්නමකො ස්තිරයි. නිත්‍යයි ස්තිරයි. අවිපරිනාමි ගැනුවද. වෙනස් වෙන්නේ. සස්සත සදාකාලිකයි. පැහදිලිද. යමක් නිත්‍යනං ඉස්තිරනං වෙනස්වෙන් නත්නම් සදාකාලික නං අන්න එකට කෙන අත්තයි කියලා. එහෙමතයක් ලෝකෙති නොද. නෑ ඒ නැතිවෙන්න මොකක්ින්දද. නිත්‍යවෙච්ච ස්තිරවෙච්ච වෙනස් නොවෙන සදාකාලික නොවන දෙයක් ලෝකයේ අවිද්‍යමාන වෙන්නේ ඇයි. ලෝකේ අනිත්‍ය නිසා. තර බුද්ාගව තියන ඉතාම ශුවිශේෂම් පදේතම අනිත්‍ය අනිත්්‍යගයන්න මකක්ද වෙනශ්‍ය නවයි කියනෙ එක ඒක බුද්ධග උගත්න්න පිනතුට ප්‍රධාාව වචන දයකින් මක්ද වචයක උදය සහ වය උදේ සහය උදේ සහය කියැනකද උදේ කියන්න ඇතිවෙන වයකන්න ඇතිවෙනවා. ලෝකේ තියන හේතු ප්‍රත්චන්ගය හටගත්ත හැම දෙයක්ම ඇතිවෙන සාහ නැති වෙන අති සීකරෙක් මේ එක වෙන්න ඇති සේකරයෙන් ඇතිව මහ ඇතිව වෙනකොට අපිේ ොක් කියලද පවති නොය කියලා එකන් මේඇත්ත මේ අතන්ට මේේකමං උදාහරෙමක් කීප තැන තුමකම ත් අහලත් ඇති මට කල නොත් නොත් මේක යන ලස්සන උදාහරණය මටහම්මේච මේ විදුලි බූල කියන එක. මේඇත් දන්නන විදුලි පූල ඇතුලේ තියෙන මොකක්ද. ආගන් කියල වායුුවක් හිට අමතරති නො දංගරයක්නේ මේ දංගරය මොකතු වෙන්නේ අ සීක්‍රයෙන් නිවිිනි වී පත්වෙන පත්වර කොටම කත්ද අප කියන්නේ. දැල් ල දැ ඒ විර පුලක්කක් දැල්විල නෑ මෙමකත වෙන්නේ. නිවිිනි වීපත්ව වෙන අති සීක්‍රයෙන් නොත් අපිට පෙන්නේ දැල්විට තීරවාගේ. පැතිනිනිමක්කිෙන ඒ ඒක සීග්‍රභාවේ වැඩි නිසා තමයි අපිට පවතින දෙයක් වශයෙන් පේන්නේ අපේ ජීවිතයේ දන සියලුම දේවල් ලෝකයේ තියන හේතු ප්‍රත්‍යයන්ගෙන් හටකත් හැම දෙයක්ම අන්න ඒ තත්වයට සම්බන්ධයි. ස්වභාාවෙන් යුක්තයි මේක අපිට තේරුම් කරන්න බුදුහාදුර පාච්චි කරපු ක්‍රමවේ දේමකක්ද. මේකට බදහාදුර පාවිච්චි කරපු ක්‍රමවේ දාව පි්ච සවපාදක. මැතුගෙනකට පිවපාද. ඉමස්මින් සති ද හෝති මස් උපාදා ඉදම් උපජ්්‍යති ඉමස්මින් අස දක් ො මස නිරෝධ ඉදක් නිරුජති මේ ඇතිකල්ලි මේ මේ නැති කල්ි මේ නොවේ මේ උපතිර කලි මේ උපද මේ නූපතුර කලි මේ නූපදී නේද. එකන තතතා අවිතතතා නං්‍යතා ඉද පච්චත. හේතුව තිරනක් පලේ ස්තිරයි. පලේතිරනම් හේතුව ඉස්තරයි. හේතුවයි පලය අන්‍යතාවයකින්න. නේද එතකොට මේ දෙකාතර හොඳ සම්බන්ධයක් තීර. ඒන්න අපි අයම් කිසි කෙනෙක් සිල් රැක්කොත් එයා අනිවාරයම යහපත්තැරක උපදිනවා. සිල් රැකපු එක් කෙන සුගතිී උපදිනයක ස්තිරයි. සිල් නොරකපු එක්ෙන දුගතිී උපදිනෙක ස්තිරයි. ඒකන සිල් නොරකපු කෙනෙක් සුගතියක උපතින්න බෑ. හරි ඒයි ඊළඟට ඉද පච්චේ මොකද අනදාකයන්න අපි හොඳ හොඳ වැඩකරපු කෙනෙක් සා නරක වැඩකරපු කෙනෙක් ගත්තම? වැට කරු කියාන්න හොඳ ැන නකවටරපුල නරක තනක්තින්න. එලකට අනිත්්‍යක තමයි පිිවතුන මේ පි්ෂ සවප්පාද පෙන්න්න මූලකම තැන තමයි ඉදැ පටමිට දෙක් එකට තිබ්බොත් එකටමිටියක් ගත්තු නිරිතක වටිනවා. .ො මේක අනෝ්‍ය සම්බන්ධයි. එක තමයි පි්වප්පාදෙන් කියන්නේ දැන්ගේ විස්තර කරන කාලය මද පින්නතුනි එතකොට මේ අත් හොඳට හිතර ගන්න මේමංවේ කාමෝග අනිත්තකතම අවිද්‍යාවෝක. දුක් අ ඥානය එකැන් දුක නොදනීම දුක ඇතිවීම නොදීම දුකනැතිකිරීම මාගගේ නොදනීම. නේද දුක නැතිකිරීම නොදවීම දුක ැතිකිරීමේ මාගගේ නොදනීමගේ මේ චත්‍රාර් සත්‍ය නොදනීම තමයි අවි්‍යාාවකයන්. ඉතින් එඒයට ඒපාර්ම අහගෙන් හිට දේවතාව පුද්දුපතරන් සතුටුවෙලා යා කිය නොත් චිරස්සංවත පස්සාමී බ්‍රාක්්මණං පරි නිබ්පුතන් අපපතිට්ටං අනායුහන්. ඉ ලක වි සත්තිකම් ොහෝ කාලෙකට පස ම බ්‍රාහ්මණයෙක් දැක්කා පරිනිර්වානයට පත්වෙච්ච මොනවගේ අපතිට්ටං අනායුවක් නද ඉල් මොකද පිහිටලත් නැති නොගිලු නැතින තෘෂ්ණාව ැ තෘෂ්ාව තෘෂ්ාවෙන් එතරවෙච්ච බ්‍රාක්්මනයෙක් මම දැක්කයි කෙලේ දවතාවගේ සතුට ප්‍රකාශ කල තිනමින් සූත්‍රය අන්තිමගාතාවේකයි. හරි. අද මේ පින්කමට දායකත්වේ දරනවා කිරුලපන බලපකුණ පෙදෙස. අංකාට නිවසේ පදිංචි මාලනී පුෂ්පා චිත්‍රා ලලිතාහා චාන්දනී අමරතුන්ග ඇතුළු පවුලේසිලු ඥාතිහිත මිත්‍රාදීන් විසින් මේ පින්කමට දායකත්වේ දරනවා විශේෂයෙන් බපොරොත්තියන කිරල්ලපන බලපපුගුණ පෙස අන්කට නිවසේ පදිංචිවට මීට වසර හතුලිස් නමයක පෙර නැසීගේ M සරනලිස්. අමරතුන්ග පියානන්ටසාහ වසර හයක පෙර නැසීගගේ ඥානවතිී පිරිස් මෑනනින්ට පින්දේ. මහරගම් පමුව පදිංචිවසිට නැසීගිය, මැන්ඩිස් කඳනනාරච්චි. මහතාසල් ලීලාවතී කඳනාරච්චි මහත්මියයට පින් දෙෙන්න්න. නොගයකොට ජම්ගස්මුල්ල මාවවතේ පදිංචිව සිට නැසීගිය. MMD සුමනපාල මාහත්මයට පින් දෙන්න. පොල්ගස් ෝවිට රිලාවල පදිංචිව නැසීගිය, TAP රණවීර මහත්මයට පින් දෙන්න. ඒවගේ මැගිනෝනා උපාසිකාවට පින් දෙෙන්න්න. සෝමා කරුණාරත්ත මමාත්මීයට පින් දෙන්න. හදරේ පදිංචිවසිට ැසේගේ ල්බට් පිරිස් මතාසායි සවති පරිස් මතාව ඇතුළු. පරම්පාගතව සියලුම මියගේ ඥාතීන්ට පින් දෙෙන. බෞද්ධයා මාධජාලයේ නිර්මාතරු ගෞරෝණය. අපවත්ී වදාල දරනාාගම් කුසල හාමුදුරුවන් වහන්සේ ඇතුළු. අපපවත්ී අදාළ මහා සංගරත්නයට පින් දෙන්න බලාපොරොත්තුන තින්ගේ හැමදන ආටම මේ පින් ලබේවානු මෝධංගේ වාපේ නෑ ෝසකිස පත්තේ වාහිතන පතන බෝධියකින් අමානි වනි. සැන සීම උදාකර ගැනීවා කියල සාදුක්‍යමු. එවගේ මෝස්ටේෙලියය මිලිබන් ුවරසේවේ නියුතු ඕසද කධනාරච්චි පුතාට සෙත් පාර්ථනා කරන්න ධර්මශ්‍රවනයකල් ලෝකෝවාදී ලක්වාදිී සියුල්ම දෙ නාට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වී නිවන්සුව සැලසේවායි පාර්ථනා කිරීමට බලා පොරොත්යන ඉතින් ඒ අනුව මේ හම දෙ නාටම සියලු දෙවියන්ගේ ආශිල්වාදය ලැබිලා. ියගේ ආරක්ෂාව ලබල ඉදිරි කටයුතු වාසනාවන්තෝ කරගෙනයන් ශක්තිය දහිරේ වාසනාව ලැබේවා දෙවියෝධ නිවන්දකිවා කිය සාදුක්. කියමු මියගේ සෙල ඥාතින්ටත් තාරක්ෂක දෙවියන්ටත් අපිටත් සසරින් තරවීමෙන් ලබන මාමහ නිවනි සැනසීමීමම ලැබේවා කියල නිවන් පාර්ත. අපි දෙවන්ට පින්ඳම ආකා සටහජබුම් මට්හාදේ වානාග මහිදිකා පු ඥන්තන් අන ෝදිීත්වාච රංග්‍ර න්ඳු සාසන. ආකා සට්හාජ බුම්මට්ටාද. වානාග හිදදිිකා පුංජතගන් ෝදිත්වා චරංග්‍රක්කන්තු දේශනක්. ආකා සට්ටාජ බුම්මට්ටාදී වානාගාම හිද්දිකා පුං්ජන්තගන් මෝදිත්වා චිර රක්කන්තුතං සදා සලු දෙනාටම තුනුරුවන් සරණයි. සාතුසාතුසාතු සදැහැපතුන බේ වස්සාන සම්බේතුළෙ බෞද්්‍යහාරු පවාහිනය. සජී ේලිසින් සුපින්වත් ඔබණු පෙන් සඳි්‍යතනය කරන සජීවී ෝත්‍ර සදහම් දෙසුම අදත් මෙලිසින් නිමාවට පත් වන්නේ. අද මෙයතුම් ෝදේශනාවට වැඩම කරන්නට යතුන පින්වත් ස්වාමින් වාාසේ, ගංගොඩ විල නුකෙකුට පන්‍යෝධහාරාමය ගාල්ල උනමටන පිල්ලකොට පුරාණ චෛත්‍ය ලංකාර විහාරය යන උබේ මහාවිහාරාදී ඉපති කොළඹ විශ්වවි්‍යාලයේ කතකාචාරය පෝජනය, වරයි බඩිහි සුගතසිරි පින්වත් ස්වාමින් වහන්සේ. ගෞරෝණිය ස්වාමින් වහන්සේට තවච්චිරාත්කාලයක් ඔබ බැහැමතිනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නට ශක්තිය තෛරය දෙෙදක් විරෝකී චීරජීවන සම්පත්තිය සැරසේවා පින්වත් ස්වාමින් වහන්සේත් ප්‍රාර්ථනා කරන්නාපුූ බෝතියකින්. උතුම් වූ චතුරාර්ය සත්්‍ය දරමැන් නවපෝතයෙන් අමාමාන්ඩෙරවාන සම්පත්තිය පිසම, මෙසීල්ලොකු සල්දහම් හේතුවේවා වාසනාවේවා පානමිත්තා ධර්මය අප වෙත්වා යනුවෙන් අපි හැමතනාම දෑතනල්ලැතිමද සාතුනතින් ප්‍රාර්ථනා කරමෝ. සාතුසාතුසාතුූ. සදහපත්න අද මෙවතුමෝ දේශනා වෙනුවෙන් සේපුුණ්නිිකාමී දායකත්වයකතු කරන්න ට ේතුනාා කිරලපන බලපොකුණ පදිංචි බාලනී මහත්මිය, පුෂ්පා සහ චෙත්‍රා සහ ලනිිතා මාහත්මිය සහ චාන්තනී අමරතුන් මහත්මය ප්‍රධාන පවුලේපින්වත් පිරිස. එහැම දෙෙනටත් උතුම් වූ දරම්මාපෝතය සැල්සේවාන උතුම් වූ ප්‍රාර්ථනයෙන් අපි විදේශනාව නිමාවට පත් කරන්නටමස්සූදානම යළත් හෙටදනයේත් සවසහතරට සජීවලිසින් සුපින්වත් ඔබ හමෝන බලාපොරොත්තුවෙන්. ඔබ හැමදිනාටම තුනරුවන් සතු අනන්ත ඌූකුණ පෙළෙන් සේලු යහපතම දාවේවා සම්මා සම්බුදු සරණයි.